අයිබුවන් මේ ඔටෝ හබ්. ලක්ෂරි කායකක් එහෙම නැත්නම් ජපනීස් මාකට් එකෙන් එහාට ගිය අපේ වචනින් කියනවනම් ඉංග්‍රීසි කායකක් පදින එක අපි කොයි කාගේ තීනයක්. මේවා තියෙන සුපිරි නිමාව, සුපිරි ඔප්ෂන්ස් වගේ දේවල් හින්දා අපි මේ වාහන වලට වෙනවට වැඩිය ආස කරනවා. හැබැයි මේ හීන හැබෑ කරගන්න පුළුවන්කම තිබුණේ ලංකාවේ ඉන්න ඉතාමත් සල්ලි තියෙන සීමිත පිරිසකට විතරයි. හැබැයි අද තත්ත්වය වෙනස් වෙලා මිඩ් ක්ලාස් එකයටත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් විදියට Audi සමාගම අවස්ථාව සලසලා දීලා තිනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඉතාමත් වටින මුදලකට ලැබෙන Audi A1 සබ්සිඩරි කම්පැනික් වෙච්ච Audi සමාගම A1 එක එළියට දාන්නේ 2010 ජිනීවා මෝටර් ෂෝ එකේදී. ඒ කාලේ නම් ලංකාවේ එච්චර මේක මාකට් එකක් තිබුණේ නැහැ. නමුත් ළඟදී ලැබුණු ආකර්ෂණීය මිලත් එක්ක මේක තරමක් දුරට දැන් ලංකාවේ මාකට් වෙලා තියෙනවා. ඉතින් අපි අද කතා කරමු Audi A1 එක කොයි වගේද කියලා. අපි මේ කායකයේ ෆ්‍රන්ට් view එකෙන් කතා කරන්න පටන් ගමු. මුලින්ම අපි මේකේ හෙඩ්ලයිට් එකට යන මේකේ තියෙන්නේ xenon headlamp එකක් LED daytime run light system එකකුත් එක්ක. ඒ වගේම මේකේ standard signal light එකක් දීලා තියෙනවා. මේකේ හෙඩ්ලයිට් එක ගැන කතා කළොත් මේකේ තියෙන high beam assist option එකත් එක්ක ආපු හෙඩ්ලයිට් එකක්. ඕගලන්ට high beam assist option එක ගැන experience එක තියෙනවා Audi A4 review එකේ. ඕගලන්ට පුළුවන් ඒ review එක බලන්න. ඒ වගේම මේ යටින් අපිට හෙඩ්ලයිට් process දීලා තියෙනවා. ඊටත් පහළට ගියොත් එම Audi parking assist option එකත් එක්ක ආපු parking sensors තමයි ඔයගලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මැද්දට ගියොත් එම මේ වගේ single frame grill එකක් දීලා දෙනවා. ගොඩක් huge grill එකක් Audi වලට unique වෙච්ච grill එකක්. මැද්දෙන් අපිට Audi logo එක බලා ගන්න පුළුවන්. එකෙන් ගොඩක් appearance එකක් ඇවිල්ලා තියෙනවා මේ car එකට. ඒ වගේම ඊට පහළට ගියොත් එම අපිට ගොඩක් powerful fog lamps දෙකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ground clearance ගැන කතා කරොත් මේක millimeter 120 ground clearance එකක් දීලා දෙනවා. ඊට පස්සේ අපි මේකේ උඩට ආවොත් ගොඩක් wide look එකක් තියෙනවා මේකේ bonnet එකේ. ඒ වගේම අපි මේකේ wipers ගැන කතා කරලොත් මේක අපිට දීලා තියෙන rain sensing wipers. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ front එකේ කතා කරන්න තියෙන්නේ. අපි side එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. කායකේ side view එක දැන් ඔයගලට බලා ගන්න පුළුවන්. ගොඩක් cute side view එකක් ඔයගලට බලා ගන්න පුළුවන්. ගොඩක් attraction එකක් තියෙන විදිහ side view එකක් ඔයගලට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි මේකේ wheel එක ගැන කතා කරමු. මේකේ තියෙන 15 inch alloy wheel එකක් එක්ක ආපු tire එකක්. ඒ වගේම අපිට මේකේ මැද්දෙන් Audi logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ wheels හතරෙම අපිට disc brake option එක දීලා තිනවා. ඒ වගේම EDB option එක දීලා තිනවා. ඒ වගේම tire pressure monitoring system එකක් මේ කායකේ අපිට දීලා තිනවා. ඒ වගේ දේවල් තමයි අපිට මේ tire එක ගැන කතා කරන්නේ. අපි උඩට ආවොත් එම මේ වගේ wing mirrors, power and retractable mirrors කියන options අපිට මේ කායකේ access කරන්න පුළුවන්. ඒ වගේම auto folding window option එකත් මේ කායකේ අපිට access කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ කායකේ comfort key එකක් දීලා තිනවා. මෙන්න මේ විදිහ අපි මේ කායක ළඟට මේ key එක ගෙනල්ලා අපිට මෙන්න මේ විදිහට මේක unlock කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක overall ගත්තාම මේකේ හොඳ aerodynamic shape එකක් තියෙනවා මේකේ side view එකේ. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ side view එකේ කතා කරන්න තින්නේ. අපි rear side එකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු. මෙන්න මේ විදිහට තමයි අපිට මේකේ rear view එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක front view එක, ඒ වගේම side view එක වගේම rear view එකත් ගොඩක්ම attraction එක ගන්න පුළුවන් විදිහ look එකක් බලා ගන්න පුළුවන්. ගොඩක් sporty look එකක් මේක rear view එකත් අපිට බලා ගන්න පුළුවන්. අපි මුලින් මේකේ antenna එකකින් කතාව පටන් ගමු. මේකේ අපිට roof එකේ antenna එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඊට පහලින් spoiler එක අපිට center brake light එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊටත් පහලට આવොත් rear windshield wiper එක ඕන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊටත් පහලට આવොත් එම Audi logo එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් වම් අත පැත්තට ගියොත් එම අපිට මේකේ A1 badge එක බලා ගන්න පුළුවන්. අපි දකුණු අත පැත්තට ගියොත් එම අපිට මේකේ TFSI badge එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ tail light එක ගියොත් එම මේකේ අපිට LED
පාකින් ඇන් බ්‍රේක් ලයිට් එකක් එකක් ටේල් ලයිට් එකක් තමයි දීලා තින්නේ. ඒ වගේම ස්ටෑන්ඩඩ් සිග්නල් ලයිට් එකක් ස්ටෑන්ඩඩ් රිවර්ස් ලයිට් එකක් මේ කාර් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් පහළට ගියොත් එම අපිට බෆේගේ මේකේ Audi පාකින් ඇසිස්ට් ඔප්ෂන් එකට ආපු පාකින් සෙන්සර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේක රියර් වියු එකේ කතා කරන්න තින්නේ. අපි බූට් ස්පේස් එක ගැන ඊළඟට කතා කරමු. මෙන්න මේ විදිහට අපිට මේකේ බූට් ස්පේස් එක ඕපන් කර ගැනීමේ හැකියාව තියෙනවා. මීට අමතරව අපිට අපේ කම්ෆර්ට් කී එක යූස් කරලත් අපේ බූට් ස්පේස් එක ඕපන් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට ලීටර් 270ක බූට් කැපැසිටියක් අපිට මේකේ තියෙනවා. ඒ වගේම අපිට මේක නොක් ඩවුන් සීට්ස් දීලා තියෙන නිසා අපේ රියර් සීට්ස් ඉස්සරහට නමාගෙන මේකේ බූට් කැපැසිටිය එක ලීටර් 920 දක්වා එක්ස්ටෙන්ඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ බූට් ස්පේස් එකේ ෆීචර්ස් ගැන කතා කරොත් අපිට මෙන්න මේකේ ලයිට් එකක් ඒ වගේම ටෙදරින් පොයින්ට් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ මෙන්න මේ පැනල් එකෙන් පහල කොටසට ගියොත් එම අපේ 12 volts බැටරි එක දීලා තින්නේ අපිට මෙන්න මේ රියර් සයිඩ් එකේම. එහෙම නැත්නම් අපේ බූට් ස්පේස් එකේමයි. ඊට අමතරව අපේ එයා පම්ප් එක ඒ වගේම පැච් ෆිලර් එක වගේ මේ ස්ටෑන්ඩඩ් ටූල්ස් දීලා තින්නේ අපි මේ බූට් ස්පේස් එකේ මේ පැනල් එකෙන් යට කොටසේ. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ බූට් ස්පේස් එකේ කතා කරන්න තින්නේ. අපි ඊළඟට මේකේ එන්ජින් එක කොයි වගේද කියලා කතා කරමු. මෙන්න මේ විදිහට අපි මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගමු. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙන 1 ලීටර් 3 සිලින්ඩර් ටර්බෝ TFSI එන්ජින් එකක්. මේකේ අපිට 162ක ටෝක් එකක් ඒ වගේම 94ක බ්‍රේක් හෝස් පවර් එකක් තියෙනවා. ඒ වගේම මේකේ අපිට ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක ගැන කතා කළොත් මේකේ තියෙන්නේ ලීටර් රේට් කිලෝමීටර් 20ත් 22ත් අතර. නමුත් මේක ලංකාවේ ඩ්‍රයිවිං කන්ඩිෂන් අනුව ලංකාවේ රෝඩ් කන්ඩිෂන් අනුව වෙනස් වෙන්න පුළුවන්. මේකේ අපිට ලීටර් 50ක පෙට්‍රල් ටැංක් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ ගිය බොක්ස් ගැන කතා කළොත් මේකේ තියෙන්නේ 7 ස්පීඩ් ඔටෝමැටික් ඇස්ට්‍රොනික් ගිය බොක්ස් එකක්. ඒ වගේ දේවල් තමයි මේක අපිට පවර් ගැන කතා කරන්න තියෙන්නේ. අපි මේකේ ඉන්ටීරියර් ගැන ඊළඟට කතා කරමු. අපි මේකේ ඉන්ටීරියර් සයිඩ් එක ගැන මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකෙන් කතා කරන්න පටන් ගමු. මුලින්ම අපි මේකේ ඩෝ එකට ගියොත් එමෙ මේ වගේ වයිඩ් විදිහට මේකේ ඩෝ එක ඕපන් කිරීමේ හැකියාව තියෙනවා. ඒතරට නැගීමේ හැකියාව ඒකෙන් අපිට පහසු වෙනවා. අපි මේකේ ඩෝ බෝඩ් එක ගැන කතා කරලිමු. අපිට මේකේ මුලින්ම ස්පීකර් එකක් හම්බෙලා තියෙනවා. මේකේ 8 ස්පීකර් සවුන්ඩ් සිස්ටම් එකක් එකපාරක් කාර් එකක්. ඊට පස්සේ ඉතින් එහා පැත්තට ගියොත් එමෙ අපිට නිකල් කාලයකින් මේකේ ඩෝ හැන්ඩල් එක දීලා දෙනවා. තවත් ඇඩිෂනල් ඩෝ හැන්ඩල් එකක් දීලා දෙනවා. අපිට පහසු වෙන ඩෝ එක අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ එතනුත් පහළට ගත්තම අපිට පවර් ෂොට් බටන් එක දීලා තිනවා. එතනින් පහළට આવොත් අපිට ගොඩක් ලොකු බොටල් හෝල්ඩ් එකක් තියෙනවා. ගොඩක් ලොකු බොටල් එකක් මේකේ හෝල්ඩ් කරගෙන ඉන්නේ හැකියාව තිනවා. එතනින් පහළට આવොත් අපිට තවත් ස්පීක එකක් මේ ඩෝ බෝඩ් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ඇතුළට ගියොත් එම මෙන්න මේ විදිහට තමයි මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ගැන ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේක ඇතුළට නැගලා කතා කරමු. මෙන්න මේ විදිහට තමයි මේකේ රියර් පැසෙන්ජර්ස් ලාට මේකේ ගමන් කිරීමේ හැකියාව තියෙන. ගොඩක් ලොකු ලෙග් ස්පේස් එකක් නම් දීලා නැහැ. නමුත් ඇවරේජ් මට්ටමකට තියෙනවා මේකේ ලෙග් ස්පේස් එක. ඒ වගේම හෙඩ් රූම් එකත් ඇවරේජ් මට්ටමකට තියෙනවා. මේකේ සෙන්ටර් පැසෙන්ජර් ගැන කතා කරලොත් මේකේ සෙන්ටර් පැසෙන්ජර් නම් තරමක් අපහසු යන්නේ කොහොමත් මේක පැසෙන්ජර්ස් ලා 3 දෙනෙක්ට ඩිසයින් කරපු කාර් එකක් නෙවෙයි. කොහොමත් පහසු වෙන්න යාමේ හැකියාවක් නැතත් පැසෙන්ජර්ස් ලා 3 දෙනෙක්ට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සෙන්ටර් පැසෙන්ජර්ට ලොකු හෙඩ් රූම් එකක්වත් ලෙග් ස්පේස් එකක්වත් මේකේ දීලා නැහැ. ඒ වගේම මේකේ තියෙන ෆ්ලෝ හම්ප් එකත් සෙන්ටර් පැසෙන්ජර්ට යම්කිසි බාධාවක් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේකේ පැසෙන්ජර්ස් ලා 3 දෙනෙක්ට ගමන් කරන්න එඩ්‍රෙස් සීට් බෙල්ට් දීලා තියෙනවා. ඒ වගේම මේකේ පහසුවෙන් පැසෙන්ජර්ස් ලා දෙන්නට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ දේවල් තමයි අපිට මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ කතා කරන්න තියෙන්නේ. රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ පස්සේ මම මේකේ ඩ්‍රයිවර්ගේ සහ ෆ්‍රන්ට් පැසෙන්ජර්ගේ ඒරියා එකට ආවා. මුලින්ම අපි මේකේ අපෝල්ට්‍රි කියන නැත්නම් ඩෝ බෝඩ් එකන කතා කරමු. මෙන්න මේ විදිහට ගොඩක් රිච් ලුක් එකක් තියෙන විදිහ හොඳ ඩිසයින් එකක් මේකේ අපෝල්ට්‍රි කිය අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට සෙන්ටර් ලොක් බටන් එක දීලා තියෙනවා. මම මුලින් කිව්වා වගේ මේකේ 8 ස්පීකර් සවුන්ඩ් සිස්ටම් එකක් එකපාරක් කාර් එකක්. ඉතින් මෙතනත් අපිට ස්පීකර්ස් දෙකක් මේ අපෝල්ට්‍රි කිය බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට නිකල් කලයකින් ඩෝ හැන්ඩල් එක දීලා තියෙනවා. ගොඩක් ක්ලස්ටර් ඩිසයින් එකක් තියෙනවා අපේ ඩෝ හැන්ඩල් එකේ. ඒ වගේම තවත් ඇඩිෂනල් මේ වගේ ඩෝ හැන්ඩල් එකක් දීලා තියෙනවා අපිට පහසුවෙන් ඩෝ එක අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපේ පවර් මිරර්, පවර් ෂටර්, ඒ වගේම ෂට් ලොක් බටන්ස් අපිට දීලා තියෙනවා ඊට පහළින්. ඊටත් පහළට ගියොත් මේ වගේ බොටල් හෝල්ඩ් එකක් අපිට දීලා තියෙනවා. ගොඩක් ලොකු බොටල් එකක් මේ හෝල්ඩ් කරගන්න පුළුවන්. ඒ වගේ හොඳ ඩිසයින් එකක් තියෙන හොඳ අපෝල්ට්‍රි එකක් අපිට මේක දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඇතුළට නැගලා ටිකක් කතා කරමු. දැන් ඔයගොල්ලන්ට මේ කාර් එකේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක බලා ගන්න පුළුවන්. මුලින්ම අපිට මේ වගේ පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් හම්බෙලා තියෙනවා. අපිට අපේ කාර් සී යතුරු වගේ දේවල් මේක ස්ටෝ කර ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියොත් එම අපිට මේ වගේ අපේ normal manual hand brake lever එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනින් ඉස්සරහට ගියොත් එම අපිට 7 speed automatic astronic gearbox එකේ gear lever එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. astronic කියලා අපිට මේ gear knob එකේ brand කරලා තියෙනවා.
ඒ වගේ ගොඩක් රිච් විදිහට මේකේ ගියර් නොබ් එක ඩිසයින් කරලා තියෙනවා ගොඩක් ලස්සනයි එතනින් ඉස්සරහට ගියොත් එම අපිට මේ වගේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් එහෙම නැත්නම් කප් හෝල්ඩර්ස් දෙකක් දීලා තියෙනවා ඊට පස්සේ අපි මේකේ ඩෑෂ්බෝඩ් එකියොත් ඩෑෂ්බෝඩ් එකේ පහලින් අපි කතා කරන්න පටන් ගමු අපිට මුලින්ම 12 volts out එකක් බලා ගන්න පුළුවන් එතනින් උඩට આવොත් මේ වගේ ස්විචස් පැනල් එක අපිට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් පාකින් සෙන්සර්ස් වගේ අපේ ඔප්ෂන්ස් ඇක්සස් කරන්න පුළුවන් එතනින් උඩට આવොත් අපිට මේ විදිහට අපේ AC කන්ට්‍රෝල් ඒරියා එක බලා ගන්න පුළුවන් ගොඩක් රිච් ඩිසයින් එකක් තියෙනවා මේකේ AC කන්ට්‍රෝල් ඒරියා එක ගොඩක් ලස්සන විදිහට ඩිසයින් කරලා තියෙනවා එතනින් උඩට આવොත් අපිට මේ වගේ අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ කන්ට්‍රෝලර්ස් බලා ගන්න පුළුවන් අපේ CD ලෝඩ් එක දීලා තියෙන මෙතනින්මයි අපි ඕවරෝල් ඩෑෂ්බෝඩ් එක ගැන දැන් කතා කළොත් මේ වගේ ලස්සන රිච් ඩිසයින් එකක් තියෙන ඉතින් ඩෑෂ්බෝඩ් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇත්තනම් මේ වාහනේ බජට් එක ඇරෙද්දී ගොඩක්ම වැලියුබල් ඩෑෂ්බෝඩ් එකක් ඕගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ වගේම උඩින්ම අපේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක දීලා තියෙනවා ඊට පස්සේ අපි මේකේ මෙන්න මේ විදිහට අපිට මේකේ ස්ටීරින් වීල් එක බලා ගන්න පුළුවන් හයි ක්වොලිටි ලෙදර් රැප් ස්ටීරින් වීල් එකක් දීලා තියෙනවා අතර ගොඩක් පහසුයි අපිට මේකේ මැද්දෙන් Audi ලෝගෝ එක ලස්සනට බලා ගන්න පුළුවන් එතනින් පහළට ගියොත් 6 එයා බෑග් තියෙන මේ වෙහිකල් එකේ එක එයා බෑග් එකක් දීලා තියෙනවා එතනින් ඊට පස්සේ අපිට මේන්ලි කතා කරන්න තියෙන මේකේ තියෙන මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන් එක ගැන අපේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක ඒ වගේම අපේ MID පැනල් එක වගේ ඇක්සස් කරන්න පුළුවන් මේ මල්ටි ෆන්ක්ෂන් කීස් වලින් ඊට පස්සේ අපි මේකේ meter panel එකට එහෙම නැත්නම් driver information display එකට ගියොත් අපිට analog meters හතරක් දීලා තියෙනවා MID panel එකත් එක්ක analog meters හතර ගැන කතා කළොත් අපිට ලොකු analog meters දෙකෙන් මේකේ RPM meter එක ඒ වගේම speedometer එක බලා ගන්න පුළුවන් පොඩි analog meters දෙකෙන් අපේ engine heat එක ඒ වගේම fuel level එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ MID panel එකෙන් ඕගොල්ලෝ දන්න විදිහට අපිට සුපුරුදු විදිහට අපේ mileage එක අපේ trip details අපේ fuel consumption එක වගේ දේවල් බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි මේකේ steering wheel එකෙත් driver information පැනල් එකෙත් ඕවරෝල් ඩෑෂ්බෝඩ් එකෙත් කතා කරන්න තියෙන්නේ. ඉතින් අද ඔයගොල්ලෝ දැක්කේ Audi A1 2018 මොඩල් එක. ඇත්තටම මේකේ තියෙන බිල්ඩ් ක්වොලිටි එක මේකේ තියෙන ඔප්ෂන්ස් එක මේ ගන්නට හුඟක්ම සාධාරණයි කියලා මම හිතනවා. ඒ වගේ මම මේ කාර් එක ගත්තේ සවින් ඔටෝ ලංකා එකෙන්. ඕගොල්ලන්ටත් මේ වගේ කාර් එකකට අයිඩියා එකක් තියෙනවා නම් මේ දවස්වල මේ වගේ මිලකට වාහනයක් හොයනවා නම් මේක හොඳ ඔප්ෂන් එකක් කියලා හිතනවා. ඉතින් ඕගොල්ලන්ටත් මේ නම්බර් එකට කෝල් කරලා මේ කාර් එක ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම විශ්වාසනීයව වගකීමක් ඇතුව ඉතාමත් සාධාරණ මිලකට කාර් එකක් ගන්න මෙන්න මේ නම්බර් එකට කතා කරලා විස්තර දැනගන්න. ඉතින් ඕගලන්ට මේ වගේ Audi cars වල Jeeps වල reviews ඉස්සරහටත් අපේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ඉල්ලලා තිබිච්ච හැම වාහනෙම ඉස්සරහට අපි review කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ ඔක්කොම ඕගලන්ට බලන්න පුළුවන් වෙන්නේ අපේ YouTube channel එක subscribe කරලා තිබුණොත් විතරයි. අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook එක like කරන්න, අපේ Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ Auto Hub.